නිෂ්පාදනය කරන්න. ඒ වගේම හෝමෝන සහ එන්සයිම් වගේ දේවල් නිෂ්පාදනය කරන්න. තව අපි කියනවා මේ ස්නායු සංඥානය කරන මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වගේ දේවල් වලට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපේ මේ ප්‍රතිශක්තිය පවත්ව ගන්න බොහොම වැදගත් වෙන දේ තමයි මේ ප්‍රෝටීන් කියන එක. ඇතැම් වෙලාවට අපේ ශක්තිය සපයන්න ප්‍රෝටීන් යොදා ගන්න පුළුවන්. දැන් අපි බලමු සාමාන්‍ය කෙනෙක්ගේ මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය කොහොමද කියලා. දැන් අපි සාමාන්‍ය වැඩි හිටියෙක් ගත්තොත් එහෙම එයාට 0.8 ග්‍රෑම් පර් කිලෝග්‍රෑම් බොඩි වේට් ප්‍රෝටීන් ප්‍රමාණයක් ඕන කියලා. මම ඒකන කියලා දෙන්න මොකද්ද කියලා. ඒ වගේම අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ව්‍යායාම කරන කෙනෙක් ගත්තොත් එහෙම එයාට 1.1 to 1.5 ග්‍රෑම් පර් කිලෝග්‍රෑම් බොඩි වේට් ප්‍රෝටීන් ගන්න කියනවා අපි. ඒ වගේම ටිකක් මේ ජිම් යන කෙනෙක් එහෙම නැත්නම් වේට් ලිෆ්ටින් කරන ටිකක් හයි ඉන්ටෙන්සිටි ට්‍රේනින් කරන කෙනෙක් ගත්තොත් එහෙම එයාට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. එයා අපි කියනවා 1.2 to 1.7 ග්‍රෑම් පර් කිලෝග්‍රෑම් බොඩි වේට්. එයාට 2 ග්‍රෑම් පර් කිලෝග්‍රෑම් බොඩි වේට් වෙනකන් ඒක වැඩි කරන්න පුළුවන්. නමුත් ඊට එහා ප්‍රෝටීන් ඕගොල්ලන් ගන්න එක ඒක ඇත්තටම ඇති වැඩකුත් නෑ. ගොඩක් වෙලාවට සල්ලි නාස්තියක් වෙන්නත් ඉඩ වැඩ තියෙනවා. අපි බලමු දැන් මේ වේ ප්‍රෝටීන් එක ඕගොල්ලෝ ගන්න ඕන කොයි වෙලාවටද කියලා. විශේෂයෙන්ම ඕගොල්ලන් දැන් ජිම් එකට ගිහිල්ලා එහෙම නැත්නම් ව්‍යායාම කරලා ඉවර වෙලා පැය භාගයක් පැයක් ඇතුළත තමයි සාමාන්‍ය මේ වේ ප්‍රෝටීන් එක අපි ගන්න කියන්නේ. මොකද අපි මසල් බ්ලඩ් ෆ්ලෝ එක ගොඩක් වැඩි වෙලා තියෙන වෙලාව තමයි ඒක. ඉතින් ඒ වෙලාවට විශේෂයෙන් ඕගොල්ලෝ ගත්තොත් එහෙම පුළුවන් ශරීරයට අවශෝෂණය කරන්න පුළුවන් හැකියාව ඉතාම වැඩි. ඒ වගේම තව කාරණයක් තියෙනවා. දැන් අපි මේ වේ ප්‍රෝටීන් එක ගන්නකොට විශේෂයෙන්ම අපි ඒක උණු වතුර දාලා දිය කරලා හදාගන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ඕනම ප්‍රෝටීන් එකක් උෂ්ණත්වය වැඩි වුත් එහෙම ඒක අපි කියනවා ඩීනේචර් වෙනවා. එහෙම නැත්නම් අස්වාභාවිකකරණයට ලක් වෙනවා කියලා. ඒතකොට මේ ප්‍රශ්නේ නිසා අපි වේ ප්‍රෝටීන් එක උණු වතුරට දාන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයගලන්ට හොඳයි කූල් වතුර එකක් එක්ක එහෙම නැත්නම් සාමාන්‍ය වතුර එකක් එක්ක ඊය කරලා මේක ෂේක් එකක් විදිහට හදාගන්න. හොඳයි අපි දැන් කතා කරලා බලමු මේ වේ ප්‍රෝටීන් එක කොහොමද හදන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ කිරි ගැන. එතකොට මේ කිරි වල ප්‍රධාන ප්‍රෝටීන් වර්ග දෙකක් තියෙනවා. 180ක් විතර කේසීන් කියන ප්‍රෝටීන් එකයි 120ක් විතර වේ ප්‍රෝටීන් තියෙනවා. එතකොට මේ කිරි අරගෙන අපි රෙනින් කියන එන්සයිම් එකේ නැත්නම් කයිමසීන් කියන එන්සයිම් එක දාලා ඒක දියර කොටසටයි කැටි කොටසටයි වෙන් කරනවා. මේ කැටි කොටස අපි ගන්නවා සාමාන්‍ය චීස් වගේ දේවල් හදන්න. දැන් දියර කොටස තමයි අපි වේ කියලා කියන්නේ. ඒ වේ කියන කොටස යන්ත්‍රානුසාරව ඕගලන් පවුඩර් ෆෝම් එකකින් දෙනවා මේ වේ ප්‍රෝටීන් කියලා. ඒකෝර මේ වේ ප්‍රෝටීන් වල වැදගත්කම මොකද? වේ ප්‍රෝටීන් ඇත්තටම කතා කරනවා මේ ක්වොලිටි එක ගත්තොත් ඉතාම ඉහළයි. හයි ක්වොලිටි ප්‍රෝටීන් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට අපේ ශරීරය නිෂ්පාදනය කරගන්න බැරි ගොඩක් මේ ඉසෙන්ෂල් ඇමයිනෝ ඇසිඩ්ස් කියන කොටස. ඒ වගේම තව අපි කියන බ්‍රාන්ච් චේන් ඇමයිනෝ ඇසිඩ්ස් මේ වගේ දේවල් ගොඩක් අන්තර්ගත වෙනවා. ඒ වගේම බයෝ අවේලබිලිටි එක. එහෙම නැත්නම් අපි කියන අපේ ශරීරයට උරා ගන්න පුළුවන් ප්‍රමාණය වේ ප්‍රෝටීන් එක ඉතාම වැඩි. දැන් අපි බලමු මොනවද මේ වේ ප්‍රෝටීන් වර්ග කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලෝ ෂොප් එකකට ගියොත් එමේ එක එක රයිට් කලර්ඩ් බොට්ස් වල මේක එක වේ ප්‍රෝටීන්ස් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති අපි මොකද්ද මේක සිලෙක්ට් කරගන්නේ කියලා. ඇත්තටම වේ ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තියෙනවා. ඒ වර්ග තුන තමයි වේ කන්සන්ට්‍රේට්, වේ ඓසොලේට්, හයිඩ්‍රොලයිස්ඩ් වේ ප්‍රෝටීන් කියලා. දැන් අපි වේ කන්සන්ට්‍රේට් කියන්නේ මොකක්ද? ඇත්තට මේවා වර්ග කරලා තියෙන්නේ මේ වේ ප්‍රෝටීන් වල ඒ බොටල්ස් වල අන්තර්ගත වෙන කිරිසීන්, එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අනුව සහ මේදේ ඊළඟට වේ ප්‍රෝටීන් ප්‍රමාණය අනුව. දැන් අපි වේ කන්සන්ට්‍රේට් ගත්තොත් එහෙම ඒක සාමාන්‍යයෙන් 130 ඉඳලා 180 දක්වා තියෙන වේ ප්‍රෝටීන්. ඊට අමතරව මේදේ අන්තර්ගත වෙන්න පුළුවන් ලැක්ටෝස්, එහෙම නැත්නම් කිරිසීනි කියලා අපි කියනවා. ඒ කාබෝහයිඩ්‍රේට් විදිහට අන්තර්ගත වෙනවා. එතකොට දැන් අපි මේ වගේ වේ කන්සන්ට්‍රේට් එකක් ගන්නකොට
විශේෂයෙන් දැන් අපි හිතමු කිරි වලට යම් කිසි දෙයක අසාත්මිකතාවයක් තියෙන කෙනෙක් කියනවා නේද ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියනවා. ඒ වගේ කෙනෙක්ට අපි මේක නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් අපි ගත්තොත් මේ අයිසොලේට් කියන එක. මේ අයිසොලේට් වල තවත් අර ඉස්සෙල්ලා කිව්ව කාබෝහයිඩ්‍රේට් සහ මේදේ ප්‍රමාණය අඩු කරලා තියෙනවා. ඒතොර එතන මේ ප්‍රෝටීන් එක සාමාන්‍ය 90%ක් විතර තියෙනවා. ඊළඟට හයිඩ්‍රොලයිස් පේ ප්‍රෝටීන්. හයිඩ්‍රොලයිස් පේ ප්‍රෝටීන් වල තවදුරටත් අර කිව්ව කාබෝහයිඩ්‍රේට් සහ මේදේ කොටස් අයින් කරලා තනි කරන මේ ප්‍රෝටීන් කන්සන්ට්‍රේට් මේ ප්‍රමාණයම උගලන්ට දෙනවා. එතනදී තියෙන මේ ප්‍රෝටීන් ප්‍රමාණය ඉතාම වැඩි. ඒ වගේම ගානක් ටිකක් වැඩි. මේ වේ ප්‍රෝටීන් එක සාමාන්‍යයෙන් ඕගොල්ලන් මාංශ පේශි වර්ධනය කරන්නේ. නැත්නම් මේ මාංශ පේශි අලුත් වැඩියා කරන රිපයර් කරන්න. ඒ වගේ දේවල් වලට ඉතරද වැඩගත් වෙන්නේ කියලා. නෑ ඊට වඩා ගොඩාක් දේවල් වේ ප්‍රෝටීන් එකකින් ඒ කියන්නේ බෙනිෆිට්ස් ඕගොල්ලන්ට ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඕගොල්ලන් ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කරන්න. ඒ අපි කියනවා මේක ඉමුනිටි එක බූස්ට් කරන්න කියලා. මේකට හේතුවක් තමයි එකක් අර ග්ලූටතයම් කියන ඒ රසායනික සංයෝගයට බලපෑමක් කරලා ඒ හරහා අපේ ප්‍රතිඔක්සිකාරක නැත්නම් ඇන්ටිඔක්සිඩන්ට් ඇබිලිටි එක වැඩි කරලා අපේ ශරීරයේ දෙන රෝග වලින් ආරක්ෂා කිරීම හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි කියනවා මේ ඇන්ටි ඒජින් ඉෆෙක්ට් එකක් එමෙත අපි කවුරුත් කැමති නැහැ වයස්ගත වෙන්න. ඉතින් මේ වයස්ගත වීම චුට්ටක් අඩු කරන්න හැකියාවක් තියෙනවා කියනත් හොයාගෙන තියෙනවා. ඒ වගේම අපේ ඇන්ටි කැන්සර් ඉෆෙක්ට් එකක් එමෙත නැත්නම් මේ පිළිකා වලින් අපිට පොඩ්ඩක් ආරක්ෂා වෙලා ඉන්නත් මේ ප්‍රෝටීන් වල යම්කිසි දායකත්වයක් තියෙනවා කියලත් හොයාගෙන තියෙනවා. ඒ වගේම දැන් අපි ගොඩක් අය කැමතිනේ මේ බර අඩු කරගන්න. ඒකට මේ බර අඩු කරගන්නත් අපිට මේ ප්‍රෝටීන් යොදා ගන්න පුළුවන්. සාමාන්‍ය අපි බඩගින්න ඉන්නේ නැතුව අපේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි කරගන්නේ නැතුව අපිට මේ ප්‍රෝටීන් එක යොදාගෙන බර අඩු කරගන්න පුළුවන්. මම ඊළඟ වැඩසටහන් තුළදී ඒක නම් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඒ වගේම අපි කියන මේ ව්‍යායාම කරද්දී එන හතිය. එහෙම නැත්නම් එක්සර්සයිස් ඉන්ඩියුස්ඩ් ඇස්මා කියන කොට එක. ඒතකොට මේ රෝගය අඩු කරගන්න එහෙම නැත්නම් පාලනය කරගන්න මේ ප්‍රෝටීන් වල යම්සි දායකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම උගල දන්නා දැන් මේ දිය වැඩි ආව. එහෙම නැත්නම් අධිරුධිර පීඩනය වගේ රෝග මේ වගේ දේවල් අඩු කරගන්නත් වේ ප්‍රෝටීන් යොදා ගන්න පුළුවන් කියලා විශේෂයෙන් පරිේශන අපිට හොයා ගන්න පුළුවන්. විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි දැන් මේ දේ මේ රෝගවලට ඕගොල්ලෝ තනියෙන් බෙහෙත් කරන්න යන්න එපා. විශේෂයෙන්ම දැන් අපි වේ ප්‍රෝටීන් කියන්නේ ඖෂධයක් නෙමෙයි. එහෙම නැත්නම් මේ රෝගවලට ප්‍රතිකාරයක් නෙමෙයි. ඒකින්ද ඒ වගේ දේවල් වලට ඔයගොල්ලෝ වේ ප්‍රෝටීන් එක යොදා ගන්න හදනවා විශේෂයෙන් මේ ගැන දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් හම් වෙලා ඒ පිළිබඳ උපදෙස් අරගෙනම ඒක පාවිච්චි කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මේ වේ ප්‍රෝටීන් එකක් ගන්න එක ඔයගොල්ලන්ට සුරක්ෂිතද කියන එක. දැන් ඇත්තටම සාමාන්‍ය ව්‍යායාම කරන කෙනෙක් වේ ප්‍රෝටීන් එකක් ගත්තා කියන එක ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දැන් අපි මේක ප්‍රශ්නයක් වෙන්නේ අපි අධි මාත්‍රාවෙන් ගත්තොත් එන්න. කෙනෙක් ස්කූප් එකක් දෙකක් දවසට පාවිච්චි කරාට එම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි අධි මාත්‍රාවෙන් ගත්තොත් එම් කෙනෙක්ට සාමාන්‍යයෙන් බඩේ එකක් කුමක් වගේ දෙයක් ඉසරද එහෙම නැත්නම් බඩේ ලියමක් වගේ දෙයක් එහෙම නැත්නම් මේක වමනේ වගේ දෙයක් මේ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි මේ ප්‍රමාණයට තමයි මේ ප්‍රෝටීන් ගන්න ඕනේ. ඒ වගේම දැන් තව කෙනෙක් ඉන්න පුළුවන් මේ කිරි වලට යම්සි අසාත්මිකතාවය තියෙන කෙනෙක්. එහෙම නැත්නම් ඇලර්ජික් එකක් තියෙන කෙනෙක්. ඒ වගේ කෙනෙක්ටත් අපි මේ ප්‍රෝටීන් එකක් එච්චර සුදුසුයි කියලා කියන්නේ නැහැ. ඒක තමයි විශේෂයෙන් මේ ඖෂධ ගන්න කට්ටිය ඉන්නවා. දැන් වේ ප්‍රෝටීන් ගන්න කෙනෙක් ඒ වගේ ඖෂධ ගන්නවා නම් එහෙම විශේෂයෙන් මේ ඖෂධත් එක්ක වේ ප්‍රෝටීන් එකේ යම්කිසි ඉන්ටරැක්ෂන්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම මේකදී වැදගත්ම දේ තමයි උගලක් වෛද්‍යවරකින් මේ පිළිබඳ උපදෙස් අරගෙන ඒ වේ ප්‍රෝටීන් එක පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම උගලට කියන්න ඕන දෙයක් තමයි දැන් මේ වේ ප්‍රෝටීන් ගන්නකොට දැන් උගලගේ ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් හරි කියන්න පුළුවන් මේ සප්ලිමන්ට් එක ගන්න මේ වේ ප්‍රෝටීන් එක ගන්න ඔයාගේ ඇඟ ඉක්මනට මාසල් සදා ගන්න පුළුවන් කියලා මේ වගේ උරත් දේවල් වලට කියන්න පුළුවන්. කියන්නේ නිකන් මේක මැජික් සප්ලිමන්ට් එකක් කියලා ඔයාලට පෙන්නන්න පුළුවන්. නමුත් දැන් එහෙම කෙනෙක්ගේ ඉක්මනට ඇඟ වර්ධනය වෙනවා නම් පොඩ්ඩක් ඕක සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි මේ ප්‍රෝටීන් එකක් ගත්තා කියලා අපේ මාංශ පේශික පාට වර්ධනය වෙන්නේ නැහැ. ඒක ක්‍රමයෙන් වෙන දෙයක්. නමුත් දැන් කෙනෙක්ගේ මාංශ පේශික ඉක්මනට වර්ධනය වෙනවා නම් මොකක් හරි සප්ලිමන්ට් එකක් අරගෙන එතනදී ඕක සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේක යම් කිසි දෙයක් අන්තර්ගත වෙනවා කියලා. විශේෂයෙන්ම ඒකේ ඇනබොලික් ස්ටීරොයිඩ් එහෙම නැත්නම් තහනම් උත්තේජක වගේ දෙයක් අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අන්තර්ගත වුණොත් එහෙම විශේෂයෙන් ක්‍රීඩකයෙක් නම් එහෙම ඔයා ඩෝපින් ටෙස්ට් එකක් කරොත් එහෙම නැත්නම් තහනම් උත්තේජක පරීක්ෂණයක් කරොත් එහෙම එතනම ඔයා වර්ධකරුවෙක් වුණොත් එහෙම සමහර විට ඔයාගේ ක්‍රීඩා ජීවිතේ මෙතනින් නවතින්නත් ඉඩකට තියෙනවා. ඒකින්ද ඒ වගේ දේවල් වලට යනවා නම් විශේෂයෙන් බොහොම පරිස්සමෙන් යන්න ඕනේ. ඔයාලගේ සමබර ආහාර වේලක් ගන්න එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපි මේ සමබර ආහාර වේලෙන් පස්සේ තමයි අපි සප්ලිමන්ට්ස් වලට යන්නේ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඔයගලන්ට
වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සප්ලිමන්ට් එකක් අපේ සමබර ආහාර පෙළට කිසිම විදිහකට සංසන්දනය කරන්න බෑ. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන් මේ ප්‍රෝටීන් ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති. ඉතින් ඔයගොල්ලන් මගේ ප්‍රෝග්‍රෑම් එකට කැමති නම් ෆිට්නස් ડોක්ටර් කී මගේ ප්‍රෝග්‍රෑම් එක subscribe කරන්න, bell icon එක press කරන්න. ඉතින් මගේ ප්‍රෝග්‍රෑම් share කරන්න, like කරන්න. යම් ඔබලට මොන හරි ගැටලු තියෙනවා නම් comment section එකේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. මට පුළුවන් විදිහට යට මම ඔයාලට උත්තර දෙන්න. ඒ වගේම මගේ Facebook page එක තියෙනවා. Facebook page එකේ තෝරලා පුළුවන් මේ ගැටලු තියෙනවා නම් මට පෞද්ගලිකව යොමු කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට ව්‍යායාම ගැන සහ වෙනත් ක්‍රීඩා ගැන supplements ගැන මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ programs කරන්න කියලා මට ඔයාලට යොමු කරන්න පුළුවන් comment section එකේ. ඉතින් අපි මේ වගේ වැඩසටහනකින් ඊළඟට සම්බන්ධ වෙමු. Fitness